सुग्रह सत्तरुनी हतश्रेणीय देवन वारेट अदाल शिखाउन्नतम पाठम अपि मिथेन साकच्छा करमु ओयावलट मतक ऐति पालेनि वारेदी अपि पाठम हयक साकच्छा कला देवनि वारेदी ओयावलट तियेनवा नैवतत पाठम हतक साकच्छा करन्न तियेनवा ए कियन्ने देवनि वारेदी पाठम 13 दक्वा अपि विषय करणु साकच्छा करन्न ओन एतो धर्मने अपि देवनि वारे पालेनि पाठम विदियट साकच्छा करनवा शक्ति आकार सह भावित पिलुवा मैं शक्ति बिलवाद मत के हाई श्रेणी तभी साकच्छा कर इतने हाई श्रेणी शक्ति साकच्छा करवा हतवास साकच्छा करवा अट नवे दहाँ दिखी दिखते मैं वसन वाले अभी शक्ति बिलवाद साकच्छा करना शक्ति आप वेदगा की ट्यूटे का धीरे दिन का ट्यूटे का अत एक बार पलवी पीटू पलवी पीटू तीन शक्ति अनुना දැන් ශක්තිය කුමක්ද? ඔයාලා ප්‍රශ්නයක් අහුවොත් එමෙ එක එක නාමයක උදාකාරී උත්තර දෙන්න පුළුවන්. නමුත් ශක්තිය කුමක්ද කියලා හෙවොත් අපි දෙන්න ඕන උත්තරය තමයි මොකද? කාර්ය කිරීමේ හැකියාව. ඒකෙන් දරුවනේ මොකක් හෝ කාර්යයක් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම මොනද අවශ්‍ය දරුවනේ ශක්තිය අවශ්‍ය වෙනවා. ඉදිරියදා ජීවිතයේදී මොන වැඩ කටයුතු කළත් අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි නිදාගත්තත් hina වුණා शक्ति 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 भौतिक राशि अभी भावित उदाहरण ස්කන්ධයමයින අන්තර්ජාතික සම්මතයකක විදිහට කිලෝග්‍රෑම් කියන්නේ. ඒ වගේම දිග මැනීම සඳහා මීටර් භාවිතයට ගන්න. ඒ වගේම ශක්තිය මැනීම සඳහා අපි අන්තර්ජාතික ඒකක විදිහට භාවිතයට ගන්නවා විද්‍යාඥයන් වෙනවා. මේ විද්‍යාඥයන්ගේ නම ඒකකයක් විදිහට භාවිතයට ගන්න විට අපිට පොඩි විශේෂ කවුණක් දෙන දෙයක් ඉගෙන ගන්න. ඒක තමයි විද්‍යාඥයාගේ නමේ මුල් අකුර कैपिटल අකුරක් විදියට තමයි අපි ඒකකයේ විදියට භාවිතයට ගන්න. උදාහරණයක් විදියට කිව්වොත් දැන් මේ ශක්තිය මැනීම සඳහා සම්මත ඒකක විදියට අපි භාවිතයට ගන්නේ ජූල් කියන ඒකකය. මේ ජූල් කියන ඒකකයේ දරුවනේ අපි ගන්නකොට සංකේතයේ විදියට අපි ගන්න ඕනේ. එතකොට මොකද? කැපිටල් J අප. හේතුව තමයි විද්‍යුල් කියන්නේ විද්‍යාඥයෙක්. එහෙනම් එයාගේ නමේ පළවෙනි අකුර කැපිටල් අකුර තමයි අපි ඒකකයේ විදිහට භාවිතයට ගන්න. එහෙනම් මතක තියාගන්න විභාගයේදී නිරන්තරයෙන් ප්‍රශ්න අහන තැනක් තමයි පිටි පේමෙලිගේ නිරන්තරයෙන් ප්‍රශ්න අහන තැනක් තමයි මොකද ශක්තිය මනින අන්තර්ජාතික සම්මත ඒකක කොහොමද කියන්නේ. ඒතර පැහැදිලිව දෙන්න උත්තේ තමයි ජූල් කියන්නේ. එහෙනම් ඉතින් මතක තියාගන්න කැපිටල් J අකුර තිබිය යුතුයි. විභාගයේ පේපරකේදී පළවෙනි උත්තරේ විදිහට දෙනවා ඔයගොල්ලන්ට සිම්පල් J අකුර. ගොඩක් ළමයි J අකුර දැකුවම ගහනවා පළවෙනි උත්තරේ. ඉර ගැහුවා හැබැයි වැරදි. ඒකට හේතුව තමයි සිම්පල් J නෙවෙයි නෝන හතර පැහැදිලි මතක තියාගන්න. කැපිටල් J අකුර තමයි එන්න ඕන. ඊට සමාන ධර්මනේ ඔයගොල්ලන්ට මම දීලා තියෙනවා ශක්ති ආකාර කිහිපයක්ම දීලා තියෙනවා. ඒත් මම ශක්ති ආකාර කිහිපයක් දීලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. පළවෙනි සහ දෙවෙනි ශක්ති ආකාර දෙක ඉස්සරහින් संपूर्ण कार्य पा कार्य का पाले गावने भी नहीं माना ये वाके
චලනය වන ඕනෑම වස්තුවක් සතු වෙන දරුවනේ චාලක ශක්තිය. දෙව ශක්තියාකාරී විදිහට අපි සාකච්ඡා කරන මොකද්ද? විභව ශක්තිය. විභව ශක්තිය දරුවනේ අපි ආකාර දෙකකට බෙදමු. මෙතන ඔයාලට පැහැදිලිව පෙන්නලා තියෙනවා විභව ශක්තිය ආකාර දෙකක්. මොනවාද ආකාර දෙක? පළවෙනි එකට කියනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. දෙවෙනි එකට අපි කියලා තියෙනවා මොකද්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය. දරුවනේ ගුරුත්වාකර්ෂණ ශක්තිය කියන්නේ යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා අයත් කර ගන්නා ශක්තිය. උදාහරණයක් විදිහට අපි පොළොව මට්ටමේ ඉන්න විට අපිට විභව ශක්තියක් නැහැ. අපි පොළවෙන් කිසියම් උඩකට ගියාට පස්සේ අන්න අපිට ආත් වෙනවා මොකද්ද? විභව ශක්තිය. ඒක තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ. පිහිටීම වෙනස් වීම නිසා අත්පත් කර ගන්නා ශක්තිය. දේවන විභව ශක්තිය ආකාර තමයි ධර්මනේ බලන්න හොඳට ටියුට් එකේ තියෙනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මොකද්ද මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය? ඔයාලා මතක ඇති පොඩි කාලේ ඔයාලා සෙල්ලම් කාර් එකක් වගේ දෙයක් අරගෙන මොකද කරන්නේ? කාර් එක හොඳට වයින් කරනවා. එතෙන්ද මොකද තියෙන්නේ? ඒ කාර් එක ඇතුලේ තියෙන දුන්නක් ඒ අපි අපේ අතේ තියෙන රසායනික ශක්තිය දුන්නට දෙන මොන ශක්තිය විදිහටද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට. එවගේම ඔයාලා සෙල්ලමට කරන දෙයක් තමයි මොකද්ද? කැටපෝලේ ඔයගොල්ලෝ දැකලා ඇති. ගලක් තියලා රබර් පටිය තියලා වේගෙන් හදිනවා. අන්න එතෙන්දී අපේ අතේ තියෙන ශක්තිය කැටපෝලේ තියෙන රබර් පටිය තුල ගබඩාගෙන දරුවනේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදියට. එහෙනම් හොඳට මතක තියාගන්න වස්තුවක පිහිටීම වෙනස් වුණොත් තියෙන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. එවැගේම අදින නද රබර් පටියක අදින නද දුන්නක අන් ඒ වගේ අවස්ථාවකදී එතන ගබඩා වෙන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. අපි දැන් ශක්ති වර්ග දෙකක් සාකච්ඡා කළා. ඊළඟ ශක්ති වර්ගය අපි සාකච්ඡා කරමු ඊළඟ පාඩම් කොටසේදී.